ඔබ කැමතිම වැඩසටහන් ටෙලිනාටි නරඹන්න සියත ටීවී YouTube channel එක අදම subscribe කරන්න. වාහනයක් මිලදී ගන්නවා කියලා කතා පහ කරද්දී ඔබ ටිකක් කල්පනා කරනවානේ අද කාලෙත් එක්ක වාහනයක් තියෙන කෙනෙක් වුණා ටිකක් පරිස්සමෙන් තමයි පාවිච්චි කරන්නේ හැබැයි ඔබ හිතන්න ඉන්ධන කාර්යක්ෂමතාවයේ ඉහළ ඒ වගේම වාහනේ ආයු කාලය ඉතාමත් වැඩි වෙනවා නම් ඒකම පරිසර හිතකාමී ලෙස මේ දේවල් භාවිතා කරන්න පුළුවන්කමක් තිබෙනවා නම් ඔබ කොතනද නවතින්නේ එන්න මෙතෙන්ට අපි ආරාධනා කරනවා අදත් බොහෝ දේවල් ඔබට දැනගන්නට හැකියාවක් තිබෙනවා එකෝ ටැබ්ලට් සමග ඒ වගේම අපි මතක් කරනවා එකෝ ටැබ්ලට් සමග බුද්ධිමතුන් පමණයි මේ සාකච්ඡාව අපි රැගෙන එන්නේ ඉතින් ඔබ දන්නවා අපිට මේ දේවල් ඉතාමත් වැදගත් වෙන කරුණු කාරණා ඒ පිළිබඳව දැනුවත් කරන්න ඉතාමත් ගෞරවයෙන් අද අපේ මැදිරියට ආරාධනා කරා එකෝ ටැබ්ලට් සී සන්නාම කළමනාකරු ප්‍රධාත් ඉබ්‍රිස්ටින් මහත්මයාට ආයුබෝවන් සුබදසනක් වතුන්ට ඒ වගේම අපි ආරාධනා කරා ඇයටත් එකෝ ටැබ්ලට් සී විධායක ප්‍රවාදන් නිලධාරි රංගිලා දිසානායක මෙනවිය ආයුබෝවන් සුබදසනක් මම මුලින්ම කැමති යොමු වෙන්නට එකෝ ටැබ්ලට් සී සන්නාම කළමනාකරු ප්‍රභාත් ඉදිරිසිංහ මහත්මයා දෙතර දැන් අපි එකෝ ටැබ්ලට්ස් ගැන කතා බහ කරද්දී දැන් සාමාන්‍යයෙන් වාහනය මිලදී ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්න ගත්ත කෙනෙක් ඉතාමත් වැදගත් සාකච්ඡාවක් නේ මේක විශේෂයෙන්ම මේ එකෝ ටැබ්ලට් සමගින් අපි කතා කරන්නේ බුද්ධිමතුන්ට පමණයි විශේෂයෙන්ම මතක් කරන්න මොකද මේ දේවල් භාවිත කරන්නේ බුද්ධිමත්තා එතෙන්දී දැන් කොහොමද වාහනයක එන්ජින් එකේ පර්ෆෝමන්ස් වලට මේ එකෝ ටැබ්ලට්ස් බලපාන්නේ අපි එතනින් කතා බහ ආරම්භ කරමු अनिवार्य इंजन के पर्फॉमस गणगणि अभी दंडदेम इंजन एक प्रधान देवल दिखाते वाहन पिटती एक इंजन ऑयल के अनेक्त इंधन इतनी एको टाबेट अपिकराने वाहन गेल प्रमित अट इहाग्य प्रमित अट वाहन इंधन टीक हदरा दिन मे विधि वाहन इंधन टीक हदागत्र पास अनिवार्यम इंजन के पर्फॉमस वेडवेन मोनी एक नियत एक जात्यंतर सन्नामकरण अतते एस्टीएम के मेथोलॉजी के अटते एको टाबेट दम पास इंधन टे अतिवन विनस्वीन पील बंद परीक्ष बल्ल एक तहवर कल तीर इवे मत ऐसो दाहतर दास इक सहति के अभी लागन तीर इंधन एको टाबेट इकतुकराट पास अपिकरा इंधन टे पेट्रोल नम उक्टेनाकने वेडिक्रीम डीजल नम सीटेनाकने वेडिक्रीम मेकत्क तवत् राजकारी हतकूत अपिकरण मे सियाल इकतुकराट पास एक प्रतिपाल हेट अपिट पुलवा इंधन टीक पूर्ण दहन वाहन गेनियान वाहन इंधन टीक पूर्ण दहन गेनियन वकी वाहन अलुत्ना वाहन परनूना वाहन पर्फॉमस टीक हरियट अदगत् नेत्तम दंगत् वाहन पर्फॉमस तत्ट पत्कन एको टाबेट मूलिक राजकारी एको टाबेट विधायक प्रवर्धन निर्धारण रंगीला अधिस्थानक मेनवेमें तमने एको टाबेट कथापहकर निष्पादने ताक्षण होगा अपने कस्टमर्स प्रधान प्रश्न तम मे पुंची टाबेट मेचर दरान पुलवा ओह एतम करा पुलवा हेम वेला अपे मे नैनो ताक्षण निशा लंकावे तव और विसा तिहा किदिरी अट एन तीन ताक्षण तम अपे मे एको टाबेट हर लंकावट गेनाल तेने मे नैनो ताक्षण चुट्ट कथा करे मे नैनो अंशुवाक्यान पियवी असट नोपेन इतम कुड अंशुवाक्या मीटर की मिलियन पंगुअक् प्रमाण मे नैनो अंशुवाक्या सरलोम की उत्तम अपे मिनी स्केस गसक हरस्क गोत्तेम ए हरस्क नैनो अंश असूदाह लक्षा तर प्रमाण तीन मेन मे ताक्षण तम एको टाबेट गेनाल तीयने मे एको टाबेट निर्माण सदा एक फुल बूस्टर्स फुल एनहांसर्स फुल एडिट्यूस आदि संघटक हय हत नैनोटाइज कर तमा मे एको टाबेट निर्माण करकेकिंद तम मे पुंच टाबेट पुलवांगला तीन उन प्रतिरेम की विशाल प्रतिपल गिना टाबेट बट पत्न सामान्य गुडाट वाहन इंधन पिलिबंद वैडल की दाखाने मुकद तमंटे दन वेदमाकद्र दिनपता मे सदा वेदमाक दस वेडिकेनगे अवधान यमे इंधन प्रमित हता अलुत् वाहन वाड़ पर्ण वाहन इंधन दर्ता सलकिल मतने तेटे तपे मुखदर अलुत्वाहन वा पर्ण वाहन इंधन कार्यक्षमता सह इंधन प्रमृति हदागण वेदगा प्रश्न तन उत्तर अलुत् अलुत्न अभी ओणम धरागण तीर अब टीका खाले अभी दर्ण पर्णमेंट
වයසට ගියාම දැන් අපිට ඔගොල්ලෝ දුවන වගේ වෙගෙන් දුවන්න බෑනේ අපි ටිකක් වයසයිනේ ඕකනේ සාමාන්‍යද ඒ නිසා ටිකක් වයසට යනකොට අනිවාර්යයෙන්ම ඒකේ පර්ණ වෙනවත් එක්කම පර්ෆෝමන්ස් හදාගන්න එක ඉතාමත්ම වැදගත්. ඉතින් අලුත් වාහනයට තියෙන දරා ගැනීම හැකියාව පර්ණ වාහනයකට නැති හින්දා අපි අනිවාර්යයෙන්ම ඉන්ධන ප්‍රමිතිය හදාගන්න එක වැදගත්. ඒ වගේම තමයි පොඩි පොඩි වැරදි අඩුපාඩු එක්ක අලුත් වාහනයක් කිසිම ප්‍රශ්නයක් නැතුව ධාවනය කරන්න ඇති. පොඩි පොඩි වැරදි අඩුපාඩුවක අලුත් වාහනයක් ධාවනය කරාට ඒ වැරදි අඩුපාඩුත් එක පරණ වාහනයකට ධාවනය කරන්න බෑ. අපි සාමාන්‍යයෙන් දකින දේවල් තමයි වාහනයක් ඇතුලේ මිස් එකක් තියෙද්දි, වාහනේ නොක් එකක් තියෙද්දි, වාහනේ උඩරිම බරක් දාගෙන යද්දි කන්දක් අදින් නැති වුණාට අපි වාහනේ දිගටම පාවිච්චි කරනවා. හැබැයි අලුත් වාහනයක් එහෙම පාවිච්චි කරගෙන ගියාට ඒක දරාගෙන ගියාට පරණ වාහනයකට යද්දි මේ දේවල් ටිකත් එක්ක අපි වාහනේ පාවිච්චි කරනවා කියන්නේ අනිවාර්යයෙන්ම ඊටමත් ඉක්මනින් අපිට අර්බුදයකට යන්න වෙනවා. ඊට වඩා ඊටත් එහා ගිය දෙයක් තමයි ඩිපොසිට් තැන්පත් වීම. අපි දන්නවා අලුත් වාහනයකට වඩා පරණ වාහනයකට කාලාන්තරයක් තිස්සේ කාබන් ඩිපොසිට් වාහනය ඇතුළේ එකතු වෙලා තියෙන්න පුළුවන්. වාහනය ඇතුළේ කාලාන්තරයක් තිස්සේ මල බැඳීම් එකතු වෙලා තියෙන්නට පුළුවන්. වාහනය ඇතුළේ කාලාන්තරයක් තිස්සේ දහන කුටීරයේ බිත්තිවලට හානි වෙලා තියෙන්නට පුළුවන්. ඉතින් මේ සියල්ල අපි පරණ වාහනයකදී අනිවාර්යයෙන්ම නැති කරගන්න ඕනි. මොකද නැත්තම් අපි නවතින තැන අනිවාර්යයෙන්ම ගරාජ් එකක් බවට පත් වෙනවා. පරණ වාහනයක ඉක්මනින්ම අලුත් වාහනයක ඒ තත්ත්වෙන් පොඩ්ඩක් බේරලා ඉන්න පුළුවන්. හැබැයි අද දවසේදී අපිට තියෙන ප්‍රශ්නේ තමයි අලුත් වාහන නැහැනේ ලංකාවේ. අපි දැන් අවුරුදු 3-4කින් වාහන ගෙන්නලා නැහැ. තව දවස් 2-3ක් ගියාට පස්සේ ඒක අවුරුදු 5කින් කියලා අපිට කියන්න වෙන්නේ. ඉතින් ඒ නිසා අපි ගාව තියෙන ඔක්කොම වාහන පරණයි. අපි දැන් මේක තේරුම් ගන්න ඕනේ. ඒ නිසා මේ දවස්වල අපි දකින්න දෙයක් තමයි වාහන නඩත්තු කරන නැත්තම් වාහන නවීකරණ කරන තැන් වලට ගිහිල්ලා බැලුවාම, රිපයර් සෙන්ටර් වලට ගිහිල්ලා බැලුවාම බොහෝ වාහන ගානක් මේ තැන් වලට ඇවිල්ලා තියෙනවා. ඒකට හේතුවක් තමයි මේ වාහන ටික පරණ වීම. එතකොට අලුත් වෙලා තියෙනකොට දෙන ප්‍රතිඵල ටික පරණ වෙනකොට දෙන්නේ. ඒ නිසා අපි වාහනේ මේ වෙලාව බේර ගන්න ඕනේ. බේර ගන්න නම් වාහනයේ ප්‍රමිතියකින් යුතු ඉන්ධන ටිකක් දෙන්න ඕනේ. ප්‍රමිතියෙන් යුතු ඉන්ධන ටිකක් දුන්නොත් තමයි අපිට පුළුවන් වෙන්නේ වාහනේ ඇතුළතදී ඉන්ධන ටික පූර්ණ දහණයට ලක් කරන්න. එහෙම පූර්ණ දහණයට ලක් කරොත් තමයි අපිට වාහනේ උපරිම ප්‍රතිඵල ටික ලබා ගන්න ගමන් අපේ වාහනේ ගරාජ් එකකට යන්නේ නැතුව ආරක්ෂා කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒකට හොඳම විසඳුමක් එකෝ ටැබ්ලට් විදිහට අපි අරන් ඇවිල්ලා තියෙනවා. විසඳුමක් විතරක් නෙමේ, වියදමක් නැති විසඳුමක් අපි අරන් ඇවිල්ලා තියෙනවා. කාලෙටම ගැලපෙන විසඳුම එකෝ ටැබ්ලට්ස්. ඉතින් ඔබට තොරතුරු දැන කියාගන්නට අවශ්‍ය නම් මම හොට්ලයින් අංකය මතක් කරන්න 077-92-90-222 077-92-90-222 වෙබ්සයිට් එක මතක් කරන්න www.ecotablets.lk ෆේස්බුක් පේජ් එක ecotablets ශ්‍රී ලංකා යලිත් මතක් කරන්න වෙබ්සයිට් එක www.ecotablets.lk ෆේස්බුක් පේජ් එක ecotablets ශ්‍රී ලංකා. ඉතින් සාමාන්‍යයෙන් අපි කාලයට ගැලපෙන්න සහ අපේ අතේ වේදමට ගැලපෙන්න අපි ජීවත් වෙන්නට වෙන්නේ එකෝ ටැබ්ලට්ස් ගැන කතා බහ කරද්දී මම කැමති ඔබතුමීකින් දැනගන්න රංගිලා මහත්මියගෙන් මෙනවෙගෙන් දැන් මේ දේවල් අපි කතා කරද්දී හැම කෙනෙක්ම බලාපොරොත්තු වෙන අවසානයේදී තමන්ට ලැබෙන වාසි මොනවද? හැමෝගෙම ආසාව තියෙන්නේ වාසිය. අපි එතන කතා කරන්න ඕන තැන. ඔව්, අනිවාර්යයෙන්ම එකෝ ටැබ්ලට් භාවිතා කිරීමේදී තියෙන වාසි ප්‍රධාන වශයෙන් කොටස් තුනකට වෙන් කරන්න පුළුවන්. එකක් තමයි වාහනයේ තියෙන වාසිය. අනිත් එක මූල්‍යමය පැත්තෙන් තියෙන වාසිය. අනිත් පැත්ත පරිසරික වශයෙන් තියෙන වාසිය. වාහනයට තියෙන වාසිය ගැන කතා කරද්දී අපි දන්නවා අපිට වගේම එන්ජින් එකටත් ආයු කාලයක් තියෙනවා. නිසි ප්‍රමිතියෙන් නොමැති ඉන්ධන ටිකක් වාහනයට ලැබුණා කියන්නේ වාහනේ එන්ජින් එකේ ආයු කාලය අඩු වෙනවා. ඒ වගේම තමයි එකෝ ටැබ්ලට් භාවිතා කරලා අපි හදාගන්න නිසි ප්‍රමිතියෙන් යුතු ASTM රෙකමන්ඩ් ෆුවල් ටිකකින් එන්ජින් එකේ ආයු කාලය වැඩි වෙනවා. ඒ වගේම තමයි මම කිව්වා මේකට ඇඩිටිව්ස් එකතු කරලා තියෙන. ඒ හින්දා එන්ජින් එකේ ආයු කාලය වැඩි වෙනවත් එක්කම ඒ හා සමානව අපි කියන ඉන්ධන ටැංකියේ මලබැඳීම අවම කරනවා. ඒ වගේම තමයි ඉන්ධන ගමන් කරන මාර්ගයේ මලබැඳීම අවම කරනවා. ඒ වගේම තමයි ප්ලග් ඉන්ජෙක්ටර් පද්ධතිය. මෙන්න මේ පද්ධති කාබන් බැඳීම වළක්වීමේ හැකියාවක් මේ ECO ටැබ්ලට් එක තියෙනවා. ඒ වගේම මූල්‍යමය පැත්තෙන් අපි ගත්තොත් එහෙම මූල්‍යමය පැත්තෙන් තියෙන අපිට තියෙන වාසිය ගැන කතා කරුවාම අපි දන්නවා දැන් සුපර් පෙට්‍රල් සුපර් ඩීසල් මිලෙන් අධිකයි. හැබැයි මේ එකෝ ටැබ්ලට් භාවිතා කරලා ඉතාමත් අඩු මුදලකින් හරිම ASTM රෙකමන් සුපර් පෙට්‍රල් ටිකක් සුපර් ඩීසල් ටිකක් ඔයාලට නිර්මාණය කරගන්න පුළුවන්. ඒ වගේම තමයි අපි දන්නවා මේ හරි නියමිත ප්‍රමිතියෙන් යුතු ඉන්ධන ටිකක් වාහනයට ලැබෙනවා කියන්නේ ඉන්ධන කාර්යක්ෂමතාවය ඉහළ නංවනවා. ඉන්ධන කාර්යක්ෂමතාවය ඉහළ නංවනවා කියන්නේ වාහනය ඇතුළු වෙන්නේ පූර්ණ දහනයක්. පූර්ණ දහනයක් කරහා ලීටරයකින් යන්න පුළුවන් දුර ප්‍රමාණය වැඩි වෙනවා. අපි කියනවා එකෝ ටැබ්ලට් එකක් පාවිච්චි කරුවාම ලීටරයකින් පහෙන් එකක තෙල් සේවින් එකක්
සිද්ධ වෙනවා. ඒ වගේම තමයි එන්ජින් ඔයිල් මාරු කරන්න තියෙන කාලය වැඩි වෙනවා. එන්ජින් එකේ ආයු කාලයට හොඳයි වගේ බෙනිෆිට් ගොඩක් මේ එක ටැබ්ලට් එක භාවිතයෙන් තියෙනවා. පාරිසරික පැත්තෙන් ගත්තහම පරිසරය ගැන කතා කරද්දී අපි දන්නවා අර්ධ දහනයේදී විෂ වායුන් රසක් පරිසරයට මුදා හරිනවා. අපි ගත්තොත් එම කාබන් මොනොක්සයිඩ්, සල්ෆර් ඩයොක්සයිඩ් වගේ හඳුනා නොගත් වායුන් 230කට ආසන්න ප්‍රමාණය අර්ධ දහනයේදී පරිසරයට පිරවෙනවා. හැබැයි පූර්ණ දහනය හරහා මේ කෝ ටැබ්ලට් භාවිත කරලා නිසි ප්‍රමිතියෙන් යුත ඉන්ධන ටිකක් අපි හදාගෙන වාහනයට දාගත්තාම නිසි ප්‍රමිතියෙන් යුත ඉන්ධන නිසා පූර්ණ දහනය සිද්ධ වෙලා එමිෂන් අපි කියනවා මේ පරිසරයට පිටවන විෂ වායුන් 99%ක් අවම කරගැනීමේ හැකියාවක් අපිට කොන්චි වෙලාවක් දෙන්න. අපි ඉක්මනින් මෙන්න වෙලාව බලලා හොඳයි ඔබතුමිට යලිත් අවස්ථාව අපි කතා බහ සම්පූර්ණ කරන්න ඕන. ඔව් මම දැන් කතා කර වගේ බෙනිෆිට් ගොඩක් මේ කො ටැබ්ලට් එක හරහා තියෙනවා. වාහනයට මූල්‍යමය වශයෙන් ඒ වගේම පාරිසරික වශයෙන් එහෙම ගත්තාම මේ කො ටැබ්ලට් එක අපිට හඳුන්වන්න පුළුවන් සේවින් පැකේජ් එකක් විදිහට. දැන් ප්‍රභාත් මහත්මයා දැන් මෙතුමිය සඳහන් කරා ඒ කො ටැබ්ලට්ස් වල අන්තර්ගත කරලා තිබෙනවා කොළ ඇඩිටිව්ස්. දැන් එතන වාසියක් තියෙනවා කියලා කියවනේ. හැබැයි දැන් මේ වාසිය ගැන කතා බහ කරද්දී මේ අන්තර්ගත වෙන මේ සියල්ලත් එක්ක අපිට ලැබෙන අපිට බලාපොරොත්තු වෙන ඉෂ්ට වෙන රාජකාරියක් अनिवार्यम अभी विद्यात्मक निष्पादन मेन मे वासी हमें बहुमत मे वासी हमें कारण अनिवार्यम पेहदल गाँव पारिभोग्य वगकी पेहदल अभी लेसी मे निष्पादने दिन का अभी रंगिला वासी लागनीम सदाको टैब्लेट एतलट एडिटिव हतकल तीन मेक हरियट सेवन वन प्रोडक्ट का मेक लोके हूँ सेवन वन डस्कम एको टैब्लेट लोके नंबर वन फ्यूल बूस्ट बॉड पत्नी लंका व्यतिरकमे लोके अंक के फ्यूल बूस्ट बॉड पत्नी एडिटिव मुलिम तीन पेट्रोल नमटेन बूस्ट तीन पेट्रोल निष्पादने सह डीजल निष्पादने तीन सीटेन बूस्ट मेक तम प्रथम राजकारी इंधन टीक पूर्ण दहन गिनेम सह ऑक्टेन सह सीटेन बूस्ट क्रीम राजकारी इट पे अभी मेकट अतुत तीन डिपोजिट कंट्रोल का एडिटिव का ट्यून अप क्लीन अप करें वाहन अतुतना का बंट की वत्क्रीमे राजकारी करें इतना कोरोजन इनहबिटन एडिटिव कपीकतुकान मेकेतमें वाहन अतुतना मलबदीमसिया वाहन अतुकी वाहन इंधन टंकी अतुतना मलबदीमसिया दहन कुटीर अतुतना मलबदी वाहन इंधन टंकी तीन मलबदी इंधन गमन कर मार्ग तीन मलबदी मेसियाल वत्कानी कोरोजन इनहबिटन एडिटिव मगे इट पास दहने कुटीर अतु घर्षण पालने गणीम सह सह दहन कुटीर बित्य सुमटव तबागनी मसंद मुकद पिस्टन ने उड़पाले हाँ दहन कुटीर अतु अभी हेमोम दिन पिस्टन ने दहन कुटीर की उड़पाले हाँ सुमटव कर बेरे उ शक्ति हानि अभी इंधन टीका दहने के निष्पादने शक्ति हानिवीन पुलवांगे एक नमत्त करना फ्रिक्शन मॉडिफाई करना एडिटिव का कपी एक तीन इवागे मतलब वाहन के पिस्टन के इतम वेदगा मुकद इंधन दहने गिनी मगिन शक्ति मुलिम पिस्टन के मतलब तम दिनी थी पिस्टन के तुड सिलीर टोपे इतम वेदगा सिलीर टोपे कार्बन टेंपत्ला तीन एसीएल इवत करना सिलीर टॉप लुब्रिकेंट एडिटिव का कपी एक तीन इवागे शीतकाल तीन विलावक सह रात्रि काले इंधन मिधीम एत्वीम वाला सह अभी एंटीजेलिन एंड एंटी फ्रीजिंग एडिटिव तीन इवागेम तम एको टैब्लेट एकतुकराट पास एको टैब्लेट इंधन अत्र इतम सामानुपाति बेदी लगे इंधन लीटर विसीपा पणहक पेट्रोल नम डीजल लीटर हेटक असुवाक एकपार विनस्कर स्टेबलाइज एडिटिव अभी एकतुक तीन मे विधि हेट एडिटिव हतक एकतुकल तम अभी मे परसर हित कामी भाव इतने हाट गि हम पर्स सिद्धम इंधन कार्यक्षमता वासी सह वाहन मे आयुकाले वेडिक्रीम की कारणाकरा मेसियाल विद्यात्मक सह अभी पेकट मेसियाल पेली बंधु धनगण पुलवा अभी लागन तीन एस टीम सहतिक पेली बंधु अभी पेह दिलियम अंतर्गत गलतम निष्पादने अलविकरा एको टैब्लेट्स का कथा बह कराती अभी जन की आगता मे दिवाल अंतर्गत मे नोट लासी विशेष एकेन वैडी अवधान कथा बह कर सक मत मे दिवाल विद्यात्मक पति वस्ते अभी धनवाद करण कारण अब तुम्हें दिनगन एको टैब्लेट्स का कथा बह कर अभी पाविचिकर दिनगन अभी एगन मत अभी बेहद बुद्धी एम किसी मात्रावक तीन मे एक् टैब्लेट भावित किम किसी मात्रावक तीन अलर पीन रतुपाट तीन කළු පාටට තියෙනවා මෙහෙම ප්‍රොඩක්ට් දෙකක් තියෙන ප්‍රධානතම හේතුව තමයි පෙට්‍රල් වල නම් වැඩි වෙන්න ඕනේ අර ප්‍රබාත් කිව්වා වගේ ඔක්ටේන් ලෙවල් එක. ඒ වගේම ඩීසල් වල නම් වැඩි වෙන්න ඕනේ සීටේන් ලෙවල් එක. මෙන්න මේ ලෙවල් දෙක වැඩි කරන්න AA ලීටර් වලට දාන්න ඕන මාත්‍රාවක් තියෙනවා.
ඔබට හම්බෙන්නේ පෙට්‍රල් නම් ලීටර් 4ත් 8ත් අතර ප්‍රමාණයක් නම් මේ පුංචි ටැබ්ලට් කාඩ් එකේ ටැබ්ලට් 10ක් තියෙනවා ඒකේ එක ටැබ්ලට් එකක් ප්‍රමාණවත් වෙනවා ලීටර් 4ත් 8ත් අතර නම් ඔබට හම්බෙන්නේ ලීටර් 25ත් 50ත් අතර නම් ඔබට මේ පෙට්‍රල් බොක්ස් එකෙන් එක ටැබ්ලට් එකක් ප්‍රමාණවත් වෙනවා ඒ වගේම ඩීසල් නම් ලීටර් 10ත් 12ත් අතර නම් ඔබට හම්බෙන්නේ ලීටර් 10ත් 12ත් අතර ප්‍රමාණයක් නම් අපේ මේ ටැබ්ලට් කාඩ් එකෙන් එක ටැබ්ලට් එකක් ප්‍රමාණවත් වෙනවා ඔබට යම්කිසි ලීටර් වැඩි ප්‍රමාණයක් හම්බෙනවා නම් ඒ කියන්නේ ලීටර් 60ත් 80ත් අතර ප්‍රමාණයක් හම්බෙනවා නම් අපේ මේ බොක්ස් එකෙන් එක ටැබ්ලට් එකක් ප්‍රමාණවත් වෙනවා හොඳයි ඉතින් බොහෝ දේවල් කතා බහ කරානේ ඔබට යම්කිසි ගැටලුවක් තිබෙන්නට පුළුවන් නැත්නම් ඔබට යම්කිසි තොරතුරක් දැන කියා ගන්නට අවශ්‍ය ඇති අප හොට්ලයින් එක මතක් කරන්න 077 92 90 222 වෙබ්සයිට් එක www.ecotablets.lk ඒ වගේම Facebook page එක ecotablets sri lanka කියන Facebook page එකට ගිහිල්ලා ඔබට තොරතුරු දැන කියා ගන්නට හැකියාවක් තිබෙනවා දැන් ප්‍රභාත් මහත්මයා ගොඩක් දේවල් කතා කරා. මෙහෙම බලාගෙන ඉන්නකොට කෙනෙක්ට හිතෙන්නට පුළුවනි මටත් මේ ආයතනයත් එක්ක සම්බන්ධ වෙලා අලෙවි නියෝජිතයෙකු වරයෙකු විදිහට වැඩ කටයුතු කරන්න හැකියාවක් තිබෙනවාද කියන ප්‍රශ්නයක් තියෙන කෙනෙක්ට අපි කොයි වගේ උත්තරයක්ද දෙන්නේ? අනිවාර්යෙන් බොහෝ දෙනෙක් අපෙන් ඉල්ලන අවශ්‍යතාවයක් ඒක. බොහෝ දෙනෙක් අපෙන් අපේක්ෂා කරන දෙයක් ඒක. ඉතින් අලෙවි නියෝජිතවරයෙකු විදිහට සම්බන්ධ වෙන්නට අපි ලංකාව පුරාම අවස්ථාව ලබා දීලා තියෙනවා. දැනටත් 2001 මූ අලෙවි චාලයක් අපිත් එක්ක කටයුතු කරනවා. ඉතින් ඔහුන් සියලු දෙනාම දන්නවා ඒකෝ ටැබ්ලට් අලෙවි කිරීම මගින් ලබා ගන්න පුළුවන් ප්‍රතිලාභ මොනවද කියලා. ඔහුන් ප්‍රතිලාභ අත්විඳමින් තමයි ඒකෝ ටැබ්ලට් අලෙවි කරන්නේ. ඉතින් ඉතාමත්ම හොඳ ව්‍යාපාරික අවස්ථාවක් මේක. සහ මේ ව්‍යාපාරික අවස්ථාව ගත්තාම මේක පොඩි වෙනසක් තියෙනවා. දැන් අපි හැම රස්සාවක් කරද්දිම අපිට මේ රැකියාව කල්ලි වල සතුටු වෙන්නට විදිහක් නැහෙනේ. දැන් මාධ්‍ය වේදිනියක් විදිහට ඔබට ඔබේ රැකියාව කරලා සතුටු වෙන්නට පුළුවන්. මොකද ලංකාවේ ඉන්න දහස් ගානකට එකපාර කතා කරනවා. ඊට පස්සේ දැන් මේ ප්‍රෝග්‍රෑම් එක ඉවර කරලා ගෙදර යනකොට අපි යන්නේ සතුටින්. ඒ වගේ තමයි ඒකෝ ටැබ්ලට් එක වැඩ කරන ඕන කෙනෙක් සතුටු වෙන්නට පුළුවන්. ඒ වගේම රැකියාව. මොකද අපි ජනතාවට යම්කිසි නිෂ්පාදනයක් අලෙවි කරනවා. අපි එකෙන් ලාභයක් ලබා ගන්නවා. සහ ඒ ලාභය ලබා ගන්න ගමන්ම අපි අපේ මව් රටට දැවැන්ත සේවයක් කරනවා. මොකද අපි මේ හැමදේම මොන අරමුණ උදෙසා කරත් කෙනෙක් මොන ඉන්ධන කාර්යක්ෂමතාවය ලබා ගන්න සමහර විට ඒකෝ ටැබ්ලට් පාවිච්චි කරනවා ඇති. සමහර විට වාහන එන්ජින් එකේ ආරක්ෂාව වෙනුවෙන් ඒකෝ ටැබ්ලට් පාවිච්චි කරනවා ඇති. අන්තිමේදී පරිසරයට අති දැවැන්ත සේවයක් කරන නිසා අපේ අලෙවි නියෝජිතවරු සියල්ලන්ම ඉතාමත්ම ආඩම්බරයෙන් ඉතාමත්ම වගකීමෙන් ඉන්නට පුළුවන් පිරිසක් ඉතාමන්න ප්‍රෞඩ විදිහට ඉන්නට පුළුවන් පිරිසක් මොකද ඔවුන් රටේ පරිසරයට සේවයක් කරන පිරිසක් ඔවුන්ගේ ආර්ථික අරමුණු කරා යන ගමන් ඉතින් ඒ නිසා අපි සූදානම් අවස්ථාව ලබා දෙන්නේ හැබැයි එක දෙයක් කියන්න ඕන මේක විද්‍යාත්මක නිෂ්පාදනයක් වාහන සම්බන්ධ වාහනත් එක්ක යන අති සංවේදී නිෂ්පාදනයක් ඒ නිසා ඒකට යම්කිසි දැනුම් මට්ටමක් අවශ්‍යයි ඒකට යම්කිසි පැහැදිලි කිරීමක් කරන්න අවශ්‍යයි කොටින්ම කියනවා නම් උගතෙක් නෙමෙයි බුද්ධිමතෙක් ඕනේ අපිට මේ කාරණාවන් පිළිබඳව පැහැදිලි කරන්න. ඉතින් ඒ පිළිබඳව සොයා බැලීමක් කළා තමයි අපේ ආයතනයේ සඳහා අවස්ථාව ලබා දෙන්නේ. ඒක නිසා තමයි පොඩ්ඩක් සීමිත අවස්ථාවන් ගණනක් අපි ලබා දෙමින් ඉන්නේ. හොඳයි. ඒකෝ ටැබ්ලට් සමගින් බුද්ධිමතුන්ට පමණයි සාකච්ඡාවත් එක්ක තමයි අපි රැඳිලා ඉන්නේ. ඉතින් ඒ ආරාධනය ඒ මතක් කිරීමත් එක්ක අපි සූදානම් ඒකෝ ටැබ්ලට්ස් වලින් මේ පණිවිඩයත් ඔබට අරගෙන එන්න. අපම වූ ස්වභාව ධර්මයේ මත පිළිලයක්ව බැවෙමින් එය විනාශ කරමින් සිටියෙමු. එහෙත් මේ ආශ්චර්යමත් සබහා ධම්මව නැවත සුවකීය සබහා ධම් දරුවන් බිහි කරමින් සිටිනසේකි. නීල වායු ධාරා පාරිශුද්ධ වෙමින් හරිත තුරු වඳුළු මල්ලමින් සුපහන් වලාකුළු ශුද්ධ වී වසිමින් ඕසෝන වියන් ගැබ සුවපත් වන්නට පටන් ගනිමින් තිබේ. එහෙත් ප්‍රතිලාභතකා හෝ එකෝ ටැබ්ලට්ස් භාවිතා කරන්නා වූ ඔබ නොවන්නට මෙය නොවන්නට තිබුණි. එබැවින් සුබාදම් හදපතුලින් පැන නැගී එන ඒ ආදරය වෙනුවෙන් සුබාදම් දරු වූ ඔබට පිදෙන කෘතඥ පූර්වක උත්තමාචාරයයි මේ. ලුවන්ගේ එකී සුපිරි ඉන්ධන නිෂ්පාදකයා එකෝ ටැබ්ලට්ස්. එකෝ ටැබ්ලට්ස් සමගින් බුද්ධිමතුන්ට පමණමයි. ප්‍රභාත් මහත්මයා අපි ඉන්නේ 2022 වර්ෂයේ අවසානයේ. අපි තාමත් දින කිහිපයක් ආසන්නයේ ඉන්නේ මේ අලුත් අවුරුද්ද නැත්නම් නව වසර බලාපොරොත්තුවෙන් සහ බලාපොරොත්තු බොහොමයක් තියෙනවානේ. ඒ බලාපොරොත්තුත් එක්ක ඔබට ඇති පණිවිඩයක් කියන්න ප්‍රේක්ෂකයන්ට පාරිභෝගිකයන්ට අපි පණිවිඩයක් තියෙනවා නම් අපි කියන්න අවස්ථාව දෙනවා. අනිවාර්යෙන්ම මේ 2022 ගැන කතා කරද්දී බොහෝ අභියෝගයන්ට මුහුණ දුන්න වර්ෂයක් රටක් විදිහට සහ
ආර්ථික අභියෝගයේ ඉන්ධන සම්බන්ධයෙන් තියෙන අභියෝගයන්ට අපි දැවැන්ත විදිහට මුහුණ දුන්නා. ඉතින් එහි ප්‍රතිඵලයක් විදිහට එකෝට අබ්‍රට් අපිටත් අවස්ථාවක් හම්බුණා මේ අභියෝගයේ කොටස්කරුවෙක් වෙන්න සහ මේ අභියෝගයට විසඳුම් දෙන ප්‍රධාන පාර්ශ්වකරුවෙක් වෙන්න. විශේෂයෙන්ම ඉන්ධන ප්‍රශ්නෙට ඒ උත්තරේ අපි කොච්චර හොඳට දීලා තියෙනවද කියලා මේ අවුරුද්ද අන්තිම වෙද්දී අපිට දැන් සාක්ෂාත් වෙලා තියෙනවා. රටේ ඉන්ධන පාරිභෝජනයේ අවුරුද්ද අන්තිම වෙද්දී බැලුවොත් යම්තාක් ප්‍රමාණයකින් අඩු කරගන්නට හැකියාවක් ලැබිලා තියෙනවා. මේක කෙනෙකුට කියන්නට පුළුවන් මේ මිල වැඩිවීමත් එක්ක ඉන්ධන පරිභෝජනය අඩු වුණා කියලා. හැබැයි මාස ගණන් වලින් සාපේක්ෂව බැලුවහම ඉන්ධන පරිභෝජනයේ යම්කිසි අඩුවක් දකින්නට ලැබෙනවා. ඉතින් මේ වන විට එකෝ ටැබ්ලට් පාවිච්චි කරනවා ලංකාවේ වාහන වලින් 4න් එකක්. 125ක් 2022 අවුරුද්ද ඇතුළත අපි සම්පූර්ණ කරලා ඉවරයි මේ වන විට අපේ ඉලක්කය. ඉතින් කලින්ම අපිට ඒ ඉලක්කය සම්පූර්ණ කරන්නට හැකියාවක් ලැබුණා. ඒකනත් තියෙන නිහතමානී ආඩම්බරය. ඉතින් අපි කියනවා අපි කිව්වා 120ක අවම ඉන්ධන ඉතිරියක් අපේ නිෂ්පාදනයේ හරහා අපි ඇති කරනවා කියලා. ඒක පුද්ගලයෙක් වශයෙන් අපිව පාවිච්චි කරන සියලු දෙනා දන්නවා ඒක ඔහුට ලැබෙන සහනය මොන වගේද කියලා. ඉන්ධන ලීටරයක් 370ක් වෙලා තියෙන වෙලාවක ඉන්ධන ලීටරයකින් පහෙන් එකක් ඉතුරු කරනවා කියන්නේ හරියට හැම ඉන්ධන ලීටරයකින්ම රුපියල් 140ක් ඉතුරු කරනවා වගේ වැඩක්. අපිව පාවිච්චි කරන සියලු දෙනා සමහර විට අපිව බලන මේ සියත බලන කෙනෙක්ගේ ස්වාමි පුරුෂයා වෙන්න පුළුවන්, පුතා වෙන්න පුළුවන්, අපිව බලන කෙනෙක් වාහනය පාවිච්චි කරනවා පුළුවන්. නමුත් ඔහු ඉන්ධන ලීටරයකට පාවිච්චි කරන රුපියල් 340 අපි 120ක් ඉතුරු කරලා තියෙනවා. ඒ වගේම තමයි සුපිරි ඉන්ධන ඕනේ කෙනෙකුට. සුපිරි ඉන්ධන ලීටරයක් පෙට්‍රල් වල ගත්තොත් 510යි. සුපිරි ඉන්ධන ලීටරය සාමාන්‍ය ඉන්ධන ලීටරය අතර වෙනස රුපියල් 140ක්. ඉතින් සුපිරි ඉන්ධන පාවිච්චි කරන කෙනෙකුට කෙලින්ම සුපිරි ඉන්ධන ලීටරයකට යන්නට පුළුවන් අපිව පාවිච්චි කළා රුපියල් 140ක් අඩුවේ. ඉතින් මේ කාරණාත් එක්ක මේ ඉන්ධන පාරිභෝජනයේ වෙනසට අපි දැවැන්ත දායකත්වයක් දැක්වුවා කියන නිහතමානී ආඩම්බරය තියෙනවා. ඉතින් 2023 අවුරුද්දේදී අපේ බලාපොරොත්තුව තමයි මේ වෙනස තවත් වැඩි කරන්න. අපි දැන් 125 පාරිභෝගිකයෙකු එකතු කරගෙන ඉවරයි. තව 125 මේ කොටට එකතු කරගෙන ඔවුන්ගේ මුදලුත් ඉතිරි කරන ගමන්, ඔවුන්ගේ වාහනේ ආයු කාලයත් ආරක්ෂා කරන ගමන් රටේ පරිසරයේ දායකත්වයෙන් මේ විසඳුම් පිටවීම 150කින් නවත්වන්නත්, ඉන්ධන පරිභෝජනය අඩු කරලා රටෙන් පිටට යන ඩොලර් ටික ඉතුරු කරන්නත් අපි උත්සාහ කරමින් ඉන්නවා. ඒ නිසා 2023 අවුරුද්දේ 2022 වගේම ඒ ටාගට් එකට අපිට යන්න පුළුවන් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. හොඳයි. එළවෙන වසරේදීත් අපි ඒ වෙනසත් එක්ක ඔබත් එක්ක සම්බන්ධයෙන්ට බලාපොරොත්තු වෙනවා. ඉතින් සූදානම්න්නේ අද මේ කතා බහට ඔබ වෙනුවෙන් අපේ මැදිරියට පැමිණියා එකෝ ටැබ්ලට්ස් සන්නාම කළමනාකරු ප්‍රභාත් ඉදිරිසිංහ මහත්මයා. බොහොම ස්තුතියි ආයුබෝවන් කියලා සමුදෙන ඔබට. ඒ වගේම අපි ඇයටත් ආරාධනා කරා ඇයට සමුදෙන සූදානම් එකෝ ටැබ්ලට්ස් විධායක ප්‍රවර්තන නිලධාරී රංගිලා දිසානායක මෙනෙමි. බොහොම ස්තුතියි ආයුබෝවන්. එහෙනම් සූදානම්න්නේ දෙදෙනාට සමුදෙන්නට අපි විරාමයක් ගන්නට සූදානම්. විරාමෙන් පසුව ඔබ දන්නවා පොත්පත්වලට ඔබ බොහෝ සෙයින් ආදරය කරනවා කියලා. ඒ වගේම විශේෂයෙන්ම දරුවන්ගේ මනසට ආමන්ත්‍රණය කරන්නට පුළුවන් පොත්පත් රසක් රචනා කරපු ඇයට අද අපි ආරාධනා කරා ඔබත් එක්ක කතා බහ කරන්න කියලා. ලේඛිකාවක් මුදුද සිල්වා මහත්මිය සූදානමින් සිටිනවා ජයනිත් එක්ක මේ විරාමෙන් පසුව ඔබත් එක්ක කතා බහ කරන්න. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.